චිත්‍රා වාගේෂ්ට පසුගිය දිනක දිවියෙන් සමගත්තේ කාලයක් රෝගාතුරව සිටි හේනි. දිවිය අවසන් අවදිය තුළ අසනීප තත්ත්වයේ හේතුවෙන් ඇය කලා කටයුතු වලින් තරමක් කැත්ති සිටියා. මේ ඇයගේ ප්‍රතිභාපූර්ණ කලා දිවියේ මතකයන්ගෙන් මිදකි. පාසල් සමයේදී වේදිකාවට පිවිසෙන්නට ඇයට පාර කියන්නේ ගීත ගායනෙට ඇය තුළ පැවති හැකියාවයි. ඒ අනුව තවත් පියවරක් ඉදිරියට තබමින් කුඩා දැරියක්ව සිටි චිත්‍රා ළමා පිටියට පිවිසෙයි. ඒ අනුව ඇය තුළ වූ කලා හැකියාව මනාව ඔප්නම්වමින් දික්තල කාලගොල නාට්‍යයේ රතදර සිරියා පරදන ගීතය පළමුවෙන්ම ඇගේ ගුවන් විදුලි තැටිගත වුණා. මුවන් පැලස නාට්‍යයේ කිරියම්මා හා වජ්‍රාහි වජ්‍රාගේ මවගේ චරිතයට ඇය විසින් හඬගවනු ලබන්නේ ඇය තුළ වූ හඬ කෙවීමේ දක්ෂතාවයද මනාව උප්නංවමි. මෑත කාලිනව ඇය චිත්‍රාවාක්ෂ්ට යන නමටත් වඩා බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වූයේ කෝපිකඩේ සොමිනෝනා යන නමිනි. ඒ කෝපිකඩේ මුල් කාලයේ සිට වසර 38ක කාලයක් පුරා ඇයව ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබුණ හේනි. ඇය ලංකාවේ පළමු ටෙලි නාට්‍ය දිමුතුමුදු ටෙලි නාට්‍ය රඟපෑමට තරම් වාසනාවන්තයක්ද වූවාය. සිනමාව තුළද කැපී පෙනුණු ඇය ජනපති සම්මානය දිනාගනු ලැබුවේ ගැහැණු ළමයි චිත්‍රපටය වෙනුවෙනි. පොඩි පුතා, ගොළු හදවත, නාරිලතා, යුගාන්තය, මීමැස්සෝ, පරසතුමල්, හිතවඳ චන්දිය ආදී චිත්‍රපටවලින් සිය රංගන හැකියාව විදහා දක්වූ ඇය විසින් චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක් සිය දක්ෂතාවලින් සරසුවාය. වේදිකාව තුළද සිය දක්ෂතාව ප්‍රකට කළ ඇයට සිය ජීවන සහකරු වන ලොයිඩ් වාකිෂ්ඨ හමුවන්නේ කලාව තුළිනි. පුතුන් තිදෙනෙකුගේ මවක් වූ ඇයගේ පුතු ප්‍රාන් වාකිෂ්ඨ ස්වාධීන රූපවාහිනී විධායක නිලධාරියෙකු මෙන්ම හඬකෙවීම් ශිල්පියෙකු ලෙසින්ද කලා කටයුතුවල නියැලෙන්නකි. අමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවොත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.